never stop moving. Never stop, never stop moving when life's calling you. ත්‍රිවිධ හමුදාව කිසිම විදියකින් අපි දුර්වල කරලා නැහැ ශක්තිමත් කරලා තිබෙනවා අවශ්‍ය සම්පත්වල අඩුපාඩුකම් තිබෙනවා නාවික හමුදාවට අවශ්‍ය නැව් විශේෂයෙන්ම අඩුපාඩුවක් තිබෙනවා ගුවන් හමුදාවට අවශ්‍ය ගුවන් යානාවල අඩුපාඩුවක් තිබෙනවා විශේෂයෙන්ම නාවික සහ ගුවන් හමුදාවලට අවශ්‍ය තාක්ෂණික අංශවල ඉංජිනේරු අංශවල නිලධාරීන් බඳවා ගැනීම අපිට එක පැත්තකින් විශාල වශයෙන් විදේශ ආදායම රටට ලැබෙන දෙයක් අපි පුහුණු කරලා ඒගොල්ලන්ට පිටරට යවපුවාම අපිට විශාල ආදායමක් ඒ තුල ලබා ගන්න පුළුවන්. මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීම අවම කිරීම සඳහාත් මේවා මර්ධනයේ සඳහාත් නව තාක්ෂණික උපකරණ අපි ලබා ගැනීමට මේ වෙන විට කටයුතු කරලා තිබෙනවා. පොලිස් දෙපාර්තමේන්තුව පිළිබඳව අලුතෙන්ම හිතනවා නම් අපි සෑම කෙනෙක්ම හොඳයි කියලායි මම හිතන්නේ. වඩාත් මිත්‍රශීලී මහජන සේවාවක් බවට පොලිසිය පත් කරන්න. ඒ වගේම ඔවුන් යහපත් තෘප්තිමත් මානසිකත්වයකින් සිය සේවාවන් ඉෂ්ට කරන්න සුදුසු පරිසරයක් හදන්න ඕනේ. පොලිසිය විවේචනය කිරීම හෝ නිලධාරීන් පොලිසිය අගෞරවයට හෝ පත් කිරීම මම දකින්නේ කිසිසේත්ම සුදුසු දෙයක් නෙවෙයි. කන්න නැතුව පැය 12ක් හිටගෙන ඉන්නවා. කිසිම පොලිසිය නිලධාරි කෙනෙක් පැය 8 සේවේ නැහැ, පැය 12 සේවේ ඉන්නේ. ඒ වගේම පොලිස් සේවාව උසස් ගුණාත්මක ප්‍රමිතියකින් සේවාවක් බවට පත් කිරීම ඉතාමත් අවශ්‍යයි. ඒ නිසා දැන් මේ තත්ත්වයන් සැලකිල්ලට අරගෙන අපි කටයුතු කරගෙන යනවා. පොලිසියට අපරාධකරුවන් මෙල්ල කිරීමට සහ ඒවා පාලනය කිරීමට තිබෙන නීති රීති හුඟක් සංශෝධනය කළ යුතුව තිබුණා. ඒවා අවුරුදු ගාණක් පැරණි වෙලා ඒ අලුත් නීති රීති මේ මාස 3 තුල මම සංශෝධන කටයුතු අවසන් කරලා තිබෙනවා. ඒ වගේම අලුත් පනත් හැදීමට දැනට නීතිපති දෙපාර්තමේන්තුවට සහ ආයතනවලට බාර දීලා තිබෙනවා. පොලිස් දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම වෙනසකට භාජනය විය යුතුයි කියලයි මම විශ්වාස කරන්නේ.